හයි කොහොමද ඔයාලට ඉතින් මම අද හිතුවා ඔයාලට වෙනස් දෙයක් දෙන්නන්න ඒ කියන්නේ මම එළියට යනකොට සරල මේකප් එකක් මගේ මූණට දාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක ඉවර වෙනකන් බලන් ඉන්න මම කොහොමද මගේ මූණට සිම්පල් මේකප් එකක් දාගන්නේ කියලා චුරදේ කියන දින මගේ මූණ ගොඩක් පහපත් මූණක් නම් නෙමෙයි හමත් නම් නෙමෙයි මට තියෙන්නේ ඉතින් ඉස්කෝලේ කාලේ ළම කුරුලන් තිබුණා ඉතින් ඒ නිසා තවමත් තියෙනවා තවමත් එනවා ඉතින් ඒ නිසා මම කරන්නේ ඒ කැලලි වහගෙන චූටි මේකප් එකකින් එළියට යන්න බලන් ඉන්න වීඩියෝ එක වෙනකන් මම කොහොමද කරන්නේ කියලා හරි මම මුලින්ම කරන්න යන්නේ මගේ මූණ හොඳින් පිරිසිදු කරගන්න එක. ඉතින් මම ටිකට කලින් නම් මගේ මූණ හොඳට ෆේස් වොෂ් දාලා පිරිසිදු කරගත්තා. ඒ දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම වතුර චුට්ටක් මගේ මූණ ගාගෙන ටිෂුව එකක් කරගෙන මම හොඳට මගේ මූණේ තියෙන වතුර ටික අයින් කරගන්නවා. මොකද වතුර චුට්ටක් හරියේ අපේ හැම රැඳුනොත් අපිට මේකප් එක කරලා ඉවර වෙලා පේනවා මූණ පිපිලා වගේ තැන් තැන් වලින්. ඉතින් ඒ නිසා හොඳටම මූණේ තියෙන තෙත් ගතිය මම අයින් කර ගන්නවා මේ විදියට. හරි. දැන් මගේ මූණ වෙලිලා. ඊට පස්සේ මේ තියෙන්නේ ඩර්මා කියන බ්‍රෑන්ඩ් එකෙන් මම ගත්ත ස්ටික් එකක්. ඉතින් මගේ හැමට ගැලපෙන පාටක් තමයි මම අරන් තියන්නේ. මට නම්බර්ස් නම් මතක නැහැ ඒවා මැකිලා ඉතින් මගේ ඇස්වට ගොඩක් කළු වෙලා තියෙනවා ඉතින් ඒක වහගන්න තමයි මම මේ ස්ටික් එක පාවිච්චි කරන්නේ මොකද එළියට යනකොට ඇස්වට කළු වෙලා කියලා හොඳටම පේනවා මම හැමදාම නිදා ගන්නකොට 11ක් පහු වෙනවා ලොකු දෙයක් කරන්නේ නැහැ මට ෆෝන් එක අතේ තියාගෙන ඉන්න නිසා ලයිට් එක නෙව්වත් මම ෆෝන් එකෙන් වීඩියෝස් හරි බල බල ඉන්නවා මට නිින්ද යනවා අඩුයි ඉතින් ඒක තමයි මගේ ගොඩක් මැස්සට කළු වෙන්න හේතුව දවල්ට අපි එළියට යනකොට අපිට ලොකු මේකප් එකක් දාන්න බෑ වැඩි මේකප් කරන්න විශේෂ අවස්ථාවක් කරන්න අපි මේකප් එකක් දවාලට දාගෙන යනකොට ඉර එළියට අපේ මේකප් එක පේනවා කැතයි මට එහෙම තමයි දැනෙන්නේ මොකද අපි පැහැපත්ම සමකට මේකප් එකක් දානවා නම් එච්චර අවුලක් නැහැ ඒත් මූණ ක්ලියර් නැති හැමකටම අපි මේකප් එකක් නෝමල් මේකප් එකක් දාගෙන ගියත් ඒක ළඟට කැපට පේනවා ඒ නිසා මම කැමති නැහැ ගොඩක් දාන්න ඉතින් මේ මම කරන්නේ මම පිම්පල්ස් මගේ මූණේ එනවනේ එතකොට මම ඒ එන පිම්පල්ස් නිතරම මං අතින් කැඩෙනවා ඒ නිසා මගේ මූණේ තැන් තැන් වල කළු පාට පැල්ලම් තේනවා මම ඒවා වහගන්න තමයි මේ ට්‍රයි කරන්නේ ඊට පස්සේ දැන් කරන්න යන්නේ මගේ මූණට පවුඩර් එකක් පාවිච්චි කරනවා වියානා එකේ. ඉතින් මේ පවුඩර් එක මම මගේ මූණේ ගන්නවා. මේක ඉවර වෙලා තියෙන්නේ. ඉවර වෙන්න ළඟයි. පවුඩර් එක මම ගන්නවා. මේකත් මගේ ස්කින් එකට ගැලපෙන වකේල පිටතල පැත්ත පවුඩර් එක. නම්බර්ස් නම් අහන්න එපා නම්බර්ස් වල මතක නැහැ. නම්බර්ස් මැකිලා. ඊට පස්සේ මම මේක අරගෙන මේකේ කලස් තුනක් තියෙනවා. මම කරන්න හදන්නේ මගේ ඇස් උඩ චුට්ටක් පාට කරන එක මේ ඉවර වෙලා තියෙන එකෙන් තමයි මම හැමදාම ගන්නේ ඉතින් අදත් පාවිච්චි කරන්නේ ඒකම තමයි මොකද මම ආස එකට ඒ කල එකට ඒක ගෑවත් එච්චර පේන්නේ නැහැ
රෝස පාටක් වගේ පේනට රෝසත් නෙමේ චුට්ටක් විතර ඩාක්. ඉතින් ඒක පාවිච්චි කරනවා මම දැන්. ඊට පස්සේ අයිබ්‍රෝ පෙන්සිල් එක අරගෙන මගේ බ්‍රෑන්ඩ් එක වියනා මගේ ඇස් බැමි වල අදනම් මගේ ඇස් බැමි ඇත්තටම නීට් නැහැ. මොකද මම ගොඩ කාලෙකින් එක ෂේප් කරලා හදාගන්න ගියේ නැහැ. ඉතින් මම මේ කරන්නේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් මගේ අයිබ්‍රෝස් චුටි ලයින් එකක් විදිහට හදගන්න එක සහ හිස් තැන් තියෙනකන් කිනමගේ පිළිවෙලට අයිබ්‍රෝස් හැදිලා නෑ. එනිසා මම පෙන්සිල් එකෙන් ලස්සනට චුටි ලයින් එකක් දෙන්න නැති ගානට මම ඇඳ ගන්නවා. එකත් හරි. ඊට පස්සේ මම ආයෝ අයිෂැඩෝ එක අරගෙන මම ආසම දේ කරන්න යන්නේ. බලන්නකො මම මොකද කරන්න යන්නේ කියලා. මේ පාර පාවිච්චි කරන්න එතන මැද කලර් එක. මේ තමයි මං ආසම දේ. මං ආසයි මගේ කම්බල් දෙක චුටි රෝස පැහැයක් කරනවා. මේ කලර් එක රෝස පාටක් කියන්න බැහැ චුටක් වෙනස්. දැනට මගේ කලෙක්ට ආසයි. ඉතින් මේ තමා මම නෝමල් මේකප් එකක් ඕන මේකප් එකක් කරද්දි මම ආසම කොටස. හරි, මගේ ෆේවරිට් කොටසත් ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක මිස් රෝස්. මේක මම ළඟදි ගත්ත මේ පෙන්සිල් එක. මම අයිලයින් එක ඇඳගන්න යන්නේ. මම ළඟකට යද්දි නම් ඇත්තටම මම අයිලයින් එකක් පාවිච්චි කරන්නේ නැහැ මගේ ඇහැට. ඒත් මම ටිකක් දුරකට යනකොට පාවිච්චි කරනවා මගේ ඇස් ගොඩක් චූටි. කැනීමට ගොඩක් අය කියන මං කොරියන් වගේ කියලා මගේ නහය නැති නිසා වෙන්න ඇති. ඉතින් ඒ නිසා මගේ ඇස් දෙකත් චූටි. මම කරන්නේ පොඩි ලයින් එකක් අගින් ඇඳලා මගේ ඇස් දෙක චුට්ටක් මම ලොකු කරගන්නවා, කියන්නේ දික් කරගන්නවා. හරි, එකත් මට ඇති ප්‍රමාණයට මම ඇඳගත්තා. ඊට පස්සේ මම ලිප්ස්ටික් පාවිච්චි කරනවා. මේක නම් වියනා. හැබැයි මම මගේ ෆ්‍රොක් එකේ කලර් එකත් එක්ක මම ආසයි රෙඩ් කලර් එකට. මගේ ළඟ ලිප්ස්ටික් ගොඩක් නැහැ. මම ලිප්ස්ටික් පාවිච්චි කරනවත් අඩුයි, ගොඩක් පාවිච්චි කරන්නේ ලිප් කලර් එකට හරියන පටක්. ඒත් මේ ෆ්‍රොක් එක නිසා මම කැමති රෙඩ් කලර් එක පාවිච්චි කරන්න. ඉතින් මගේ මේ රෙඩ් කලර් ලිප්ස්ටික් එකේ නම් බ්‍රෑන්ඩ් එක මට මතක නැහැ. එකත් ගොඩක් පාවිච්චි කරපු එකක් ඔයාලා දකින්න ඇති. අඩියටම ගිහිල්ලා තියෙන්නේ. මේ විදිහට මම එකක් ඇඳගන්නවා. මේ තමයි මගේ අන්තිම ස්ටෙප් එක.
හරි මගේ අන්තිම ස්ටෙප් එකත් ඉවරයි මේ තමයි මගේ මේකප් එක සිම්පල් මේකප් එක මම කොණ්ඩේ හැමදාම කඩලා තමයි එළියට යන්නේ මම කොට නෙවිසෙන්නේ නැහැ ඒ නිසා මට පණාවකුත් නැහැ අතින් හදාගෙන තමයි මම මේ විදියට යන්නේ කොහොමද ලස්සනයි මගේ සිම්පල් මේකප් එක ඔයාලා බලලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් කරගෙන යන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම් අදටම යනවා bye